ගෞරවනීය සභාපතිතුමනි සියලුම රාජ්‍ය නායකයිනි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගෞරවනීය මහලේකම්තුමනි සියලුම ආරාජිත අමුත්තනි මා ඉතාමත් සතුටු වෙනවා 72 වන සමුළුවේ විශේෂයෙන්ම නවලේකම්වරයෙක් මහලේකම්තුමෙක් පත් වූ අවස්ථාවේ එතුමාට සුබපතමින් මගේ කතාව ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස තුන්වන වරටත් මේ ගරු සභාව ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා මේ 72 වන සමුළුවේ ප්‍රධාන තේමාව වන්නේ තිරසර ලොවක් මත සෑම මිනිසෙකුටම වැදගත් ජීවිතයේ සහ සාමය සඳහා ප්‍රයත්නය යන්නයි අද ලෝකයේ තුල පවතින ජාත්‍යන්තරයේ තුල පවතින විවිධ තත්වයන් සැලකිල්ලට ගත් විට මේ ඉතාමත් කාලෝචිත වූ තේමාවක් වශයෙන් හඳුන්වීමට පුළුවන් 2015 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත් වුමා එසේ පත්වන වීමට පෙර මගේ රටේ ආදරණීය ජනතාවට මාදුන් පොරොන්දු ප්‍රතිඥා කීපයක් තිබෙනවා. එයිදී විශේෂයෙන්ම සඳහන් කළේ ලෝකේ කිසිම රටක කිසියම් නායකයෙකුට නොතිබුණු අසීමිත බලයක් ශ්‍රී ලංකාවේ විදායක ජනාධිපතිවරයාට තිබූ බැවින් මා බලයට පත්වීමෙන් පසු ඒ අසීමිත බලය ජනාධිපති ධුරයෙන් ඉවත් කර පාර්ලිමේන්තුව සඳහා පවරනු ලබන බවයි. බලයට පත් වූ නායකයෙක් එවැනි අසීමිත බලතල රාශියක් සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සිය තනතුර තුළ තිබියදී එම බලය බලයේ සිටින අවස්ථාවේ තමා විසින්ම අත්හල පාර්ලිමේන්තුවට පැවරු නායකෙක් විදිහට මගේ රටේ ජාතික දේශපාලනයටත් ජාත්‍යන්තර දේශපාලනයටත් බලය අත්හැරීම පිළිබඳව ආදර්ශය මා විසින් දී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය සුරකින පෝෂණය කරන රටවල් ලෙස ප්‍රධාන වශයෙන්ම බලයට පත්වන නායකයින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමත් බලය නිසි ලෙස පාවිච්චි කිරීමත් සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා සිය බලය භාවිතා කිරීමත් ඉතාමත් වැදගත් වෙනවා. නමුත් ගෙවි ගිය දශක කීපයක් ලෝක ඉතිහාසයත් ගත් විට පෙනී යන්නේ බලයට පත්වන බොහෝ නායකයින් බලයෙන් යෑමට බලෙන් ඉවත් වීමට තිබෙන්නා වූ අකමැත්ත තුළ එම තමාගේ රට තුළ සාමයේ බිඳීම සාමයේ නැතිවීම මෙන්ම ඒ ජාත්‍යන්තර වශයෙන්ද විවිධ බෙදීම් අසමගිකන් සඳහා බලපාන බවයි. එවැනි ඓතිහාසික සිද්ධාන්ත තොරතුරු ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් අපට අවබෝධයන් රාශියක් තිබෙනවා. මේ සියලු තත්ත්වයන් තුළ මගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් ආඥාදායක ගමනක් ගිය තනි බලයක් පාවිච්චි කරමින් අසීමිත බලයක් ගිය දේශපාලන කණ්ඩායම් ඉවත් කර රට තුළ ජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරමින් මානව හිමිකම් ආරක්ෂා කරමින්
මූලික අයිතිවාසිකම් පෝෂණය කරමින් දෙවියගේ අවුරුදු දෙකහමාරක කාල සීමාව මා සාර්ථක ගමනක් පැමිණි බව විශේෂයෙන් මේ ගෞරවනීය උත්තරීතර සභාවට ප්‍රකාශ කරන්නට ඕනේ 2017 මේ වර්ෂය අපේ රටේ සංවර්ධනයේ තුල නම් කරනු ලැබුවේ දුගී භවෙන් නිදහස් වීමේ වර්ෂයේ වශයෙන් දුගී භවෙන් නිදහස් වීම සඳහා අපේ රට මෙන්ම මගේ රට මෙන්ම අද මුළු මහත් ලෝකය විශාල ප්‍රයත්නයක ව්‍යායාමයක යෙදී සිටිනවා දුගී භවෙන් නිදහස් වීමේ වර්ෂයේ වශයෙන් 2017 වර්ෂය නම් කරමින් මේ වර්ෂය මගේ රට තුල දේශීය ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ සංවර්ධන ව්‍යාපෘති රාශියක් ආරම්භ කරනු ලැබුවා. ඔබත් මුළු ජාත්‍යන්තරයක් දන්නා පරිදි ශ්‍රී ලංකාවේ අවුරුදු 30කට ආසන්නව තිබූ අභ්‍යන්තර යුද්ධය රටේ ආර්ථිකය බිඳහෙළනු ලැබුවා. රටේ ආර්ථිකය දුර්වල කරනු ලැබුවා. රට තුල රට බෙදීමට සටන් කළ ත්‍රස්තවාදී ව්‍යාපාරය අපිට පුළුවන්කම ලැබුණා ඒ ත්‍රස්තවාදීන් පරාජය කරලා රටේ සාමය ඇති කරලා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා නිදහස් සාමකාමී රටක් විදිහට මගේ රට ගෙන යාම සඳහා ඒ යුද්ධයෙන් ලැබූ ආර්ථික අවාසිය ආර්ථික පසුබෑසීම් සමග රට තුළ ඇති වූ පසුබෑම් ඒ සියල්ලෙන් ලබාගත් පාඩම් සමග තිරසර සංවර්ධන ඉලක්ක කරා යමින් මගේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට දේශීය කෘෂිකර්මාන්තය දේශීය කර්මාන්ත දේශීය කාර්මිකකරණය තුළ නව පිටුවක් අප විසින් පෙරණු ලැබුවා ප්‍රධාන වශයෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කිරීමේදී පරිසර සංරක්ෂණයට මුල් තැන දීම මගේ රජයේ ප්‍රමුඛ කාර්යයක් බවට පත් වුණා විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්නට ඕන අද මගේ රට වගේම මුළු ලෝකයේ වශයෙන් ගත් විට අද ඇමරිකා එක්සත් ජනපදයේ පවා කාලගුණික දේශගුණික විපර්යාසයන් සමග ඉතාමත් බරපතල තත්ත්වයන්ට මුහුණ දී තිබෙනවා ඒ තුල පැරිස් සමුළුවේ ඇති කරගන්නා වූ එකඟතාවයන් ගිවිසුම් ඒ ප්‍රකාශනයට අත්සන් කිරීමෙන් අප ජාත්‍යන්තර වශයෙන් ලබාගත් එකමුතුව සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම විශේෂයෙන්ම අද මුළු ලෝකය හමුවේ අපි මුහුණ දෙන ඉතා වැදගත් ඉලක්කයක් බව මෙහිදී සඳහන් කරන්නට ඕන ඒ නිසා කාලගුණික දේශගුණික වෙනස්වීම් සම්බන්ධයෙන් පැරිස් සමුළුවේ ඇති කරගත් එකඟතාවය එම ප්‍රකාශනයට අත්සන් කිරීමෙන් ඇති කරගත් සම්මුතිය ක්‍රියාත්මක කිරීම මුළු මහත් මානව සමාජයට මෙන්ම මුළු මහත් සත්ව ලෝකයේ පැවැත්ම සඳහා ඉතාම වැදගත් වන්නා වූ කාර්යයක් බව අප විසින් සිහියේ තබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා දුගී භවෙන් නිදහස් වීමේ ජාතික වැඩසටහන් තුල ග්‍රාම ශක්තිය නමින් මම නව වැඩපිළිවෙලක් මගේ රජයේ යටතේ මගේ රටේ විශේෂයෙන්ම ආරම්භ කරනු ලැබුවා ඒ වගේම 2025 වසර දක්වා පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් සහ සැලැස්මක් අප විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින් දේශීය කෘෂිකර්මාන්තය ශක්තිමත් කරමින් දුගී භවෙන් නිදහස් වීමේ ඒ පුළුල් ජාතික වැඩසටහනට නව ප්‍රවණතාවයක් නව ගමන් මගක් සමග ඒ වැඩපිළිවෙල හඳුන්වා දෙමින් 2025 දක්වා 2025 දක්වා අප ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ආර්ථික සැලැස්ම අපේ රටේ නව පිබිදීමක් සමෘද්ධියක් ගොඩනැගීමට ඉමහත්සේ ඉවහල් වනු ඇතැයි මා විශ්වාස කරනවා ඒ වගේම ගරු සභාපතිතුමනි විශේෂයෙන් මා මෙහිදී සඳහන් කරන්නට ඕන මගේ රටේ මෙන්ම මුළු මහත් ලෝකයේ සියලු රටවල්වලද දරුවන් ප්‍රශ්න රාශියකට මුහුණ දී තිබෙනවා මගේ රට තුල
දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව දරුවන් සුරකිමු යන තේමාව යටතේ පුළුල් ජාතික වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මත්ද්‍රව්‍ය වලින් දරුවන් බේරා ගැනීම, අපචාර වලින් දරුවන් බේරා ගැනීම, ඒ වගේම දරුවන් අපචාර වලට ලක්වීමෙන් වළක්වා ගැනීම මෙවැනි කරුණු මත මුළු මහත් මානව සමාජය අද දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් ඉතා වැදගත් ව්‍යාපෘති වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ඉලක්ක සහගත අවශ්‍යතාවයේ ව්‍යාපෘතීන් අපි පැහැදිලිවම දකිනවා. කාන්තා අයිතීන් සුරැකීම පිළිබඳව අද මුළු මහත් ලෝකය එදා වගේම වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. කාන්තාවන්ට සම තත්ත්වයක් ලබා දීමේදී තවමත් ඇතැම් සමාජ තුල විවිධාකාරයෙන් කාන්තාවන්ට නොසලකන තත්ත්වයක් ලෝකයේ ඇතැම් රටවල් වල පෙන්눔 කරනු ලබනවා. මගේ රටේ ජනගහණයෙන් 52%කට වැඩි සංඛ්‍යාවක් කාන්තාවන්. කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අලුත් සංශෝධන මගින් සහතික කර තිබෙනවා. වගේම මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගෙන් අනිවාර්යයෙන්ම අපේක්ෂක ලයිස්තු තුල 25%ක් කාන්තාවන් ඇතුළත් විය යුතු යන්න මගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අලුත් සංශෝධනවලට ඇතුළත් කර තිබෙනවා. දරුවන් ආරක්ෂා කිරීම, කාන්තා අයිතීන් සුරක්ෂිත කිරීම, ඒ වගේ මුළු මහත් සමාජයේට බරපතල ප්‍රශ්නයක්ව පවතින මත්ද්‍රව්‍ය මර්ධනය පිළිබඳව අපි ජාතික වශයෙන් ආරම්භ කර ඇති වැඩසටහන් වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විදිහට මුළු මහත් මානව සමාජයේ යහ පැවැත්ම සඳහා මත්ද්‍රව්‍ය මර්ධනය පිළිබඳව පුළුල් ජාත්‍යන්තර වැඩපිළිවෙලක අවශ්‍යතාවය ඔබ අප සෑම කෙනෙක්ම පැහැදිලිව දන්නා වූ කාරණයක්. ඒ අනුව ලෝකයේ සෑම රටකම සෑම සමාජයකම පාසල් දරුවාගේ සිට මත්ද්‍රව්‍ය මර්ධනය, මත්ද්‍රව්‍ය වැළැක්වීම, මත්ද්‍රව්‍ය නිවාරණය යන කරුණු පදනම් කරගෙන සමාජයට බරපතල අභියෝගයක් වී තිබෙන මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා මුළු මහත් මානව සමාජයේ පොදු එකඟතාවයක්, පොදු වැඩපිළිවෙලක්, පොදු සම්මුතියක් එක ගමනක් යෑම ඒ සඳහා ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් විදිහටයි මා දකින්නේ. ඒ වගේම මෙහිදී මා සඳහන් කරන්නට ඕන අවුරුදු 30කට ආසන්න කාලයක් දීර්ඝ යුද්ධයකට මුහුණ දුන් මගේ රටේ 2015 මගේ රජයේ බලයට පත්වන විට ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබුණා. ඉන් ප්‍රධාන එක් ප්‍රශ්නයක් තමයි විශාල වශයෙන් විදේශීය ණය අවුල. විදේශයන්ට තිබෙන ඉතාමත් අසීමිත වූ ණය ගෙවීමක් මුදල් වල හිගයක් බරපතල ලෙස පෙන්눔 කරනු ලැබුවා. ඒ වගේම තමයි යුද්ධයේ පැවති කාලය තුල සිදුුණා යයි කියනු ලබන මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් ඇති වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා තුල ප්‍රධාන වශයෙන් ඒ සඳහා මුහුණ දීම පිළිබඳව බරපතල ගැටලු එවකට තිබුණු රජයට තිබුණා. එහෙත් ප්‍රධාන වශයෙන්ම දේශීය ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙල තුල විදේශ ණය ගෙවීම සඳහා ඒ වගේම විදේශ ආයෝජන ලබාගෙන මගේ රටේ නව ආර්ථික සමෘද්ධියක් ඇති කිරීම සඳහා අද ගෙනියන වැඩපිළිවෙල තුල විදේශ ණය විශාල වශයෙන් ඒ තුලින් නිදහස් වීම පිළිබඳව ඉලක්ක සහගත වැඩපිළිවෙලක් මේ වන විට අප ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ප්‍රධාන වශයෙන්ම මා පෙර කී පරිදි යුද්ධයේ තිබුණු කාලයේ ඇති වූ තත්ත්වයන් පිළිබඳව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව අපි රජයක් විදිහට සැලකිල්ලට අරගෙන ඒ සඳහා ඒ කරුණුවලට ප්‍රමුඛතාවයක් දීලා එම කරුණු නිරවුල් කිරීමට විසඳීමට මගේ රජය කැප වී සිටිනවා. ප්‍රධාන වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පෝෂණය මේ කියන කරුණු පදනම් කරගෙන මගේ රජයේ ගෙවි ගිය අවුරුදු 2.5 කාලය තුල රට තුල සාර්ථක
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීමේ කාර්ය ඉටු කර තිබෙනවා සේම ඉදිරි කාලය තුල ඉතාමත් පැහැදිලිව එම කරුණු ශක්තිමත් කිරීමට රජයක් විදිහට ක්‍රියා කරන බව විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්නට ඕනේ. ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් මගේ රටේ ජීවත් වන විවිධ භාෂාවන් විවිධ ආගම් කතා කරන ඒ සෑම කෙනෙක් තුලම සහෝදරත්වයේ ගොඩනැගීමෙන් සැකය අවිශ්වාසය වෛරය ක්‍රෝධය ඉවත් කරමින් සෑම කෙනෙකුටම නිදහසේ සතුටින් එක සමානව ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීම සඳහා මගේ රජය කැප වී සිටින බව විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්නට ඕනේ. ඒ අනුව ප්‍රධාන වශයෙන්ම දේශීය ආර්ථිකයේ ශක්තිමත් කිරීම සඳහා අපගෙන ඇති වැඩ පුළුල් වැඩපිළිවෙළ තුල රටේ ආර්ථික සමෘද්ධිය ඇති කරනවා මෙන්ම සමාජය තුල ආධ්‍යාත්මික වශයෙන් යහපත් සමාජයක් ගොඩනගන්න විනයගරුක සමාජයක් ගොඩනගන්න හික්මීමක් ඇති සමාජයක් ගොඩනගන්න මගේ රජය කැප වී සිටිනවා. විශේෂයෙන්ම මෙහිදී නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම තුල ප්‍රධාන වශයෙන්ම ඉතාමත්ම සාධාරණ සමාජයක් ගොඩනැගීමේ මූලික කාර්යයට මගේ රජය ප්‍රධාන වශයෙන්ම කැප වී සිටිනවා. එවැනි පසුබිමක ගරු සභාපතිතුමනි, මා මෙහිදී ප්‍රකාශ කරන්නට ඕන ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් මානව හිමිකම් ශක්තිමත් කරමින් මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරමින් ජාත්‍යන්තර හොඳ හිත දිනා ගැනීමෙන් අප රට සමග මිත්‍රශීලීභාවයෙන් ඈත් වූ තිබූ ලෝකයේ රටවල්ලේ සියල්ල මිත්‍ර රටවල් බවට පත් කරගනිමින් ජාත්‍යන්තරයේ හොඳ හිත දිනා ගැනීමෙන් ඉතාමත් යහපත් රාජ්‍ය පාලනයක් ගෙන එන මේ අවස්ථාවක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉතාමත් කාරුණික වූ සහයෝගය මගේ රට ගොඩනගන්න ඉදිරියට ගෙන යන්න මා ඉතාමත් ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජික රටක් වශයෙන් අපි අවුරුදු 62ක ආසන්න කාලයක් කටයුතු කරලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති රීති වලට එකඟව ප්‍රඥප්තීන්ට එකඟව එකඟතාවයන්ට එකඟව ගිවිසුම් වලට එකඟව කටයුතු කරන රටක් විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගන්නා වූ සියලු තීන්දුව තීරණවලදී ශ්‍රී ලංකා රජය සමාජික රටක් වශයෙන් ඒ සිය බැඳීම් තහවුරු කරමින් කටයුතු කරන බව විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්නට ඕනේ. ඒ අනුව මගේ රටේ ස්වාධීනත්වය සෛරීත්වය සුරකමින් අපි ක්‍රියා කරන්නා වූ ගමනේදී අපට එල්ල වී ඇති විවිධ චෝදනා ඒ වගේම යෝජනා අප විසින් ක්‍රියා කළ යුතු ආකාරයන් පිළිබඳව අපට නිදහස් රටක් වශයෙන් සාමකාමී රටක් වශයෙන් සෙමින් ගමනක් ගොස් පැහැදිලි ජයග්‍රහයි ඉලක්කයක් කරා යන්නට සියලු දෙනාගේම ගෞරවනීය සහයෝගය ඉල්ලා සිටිනවා. ඇතැම් අන්තවාදී පිරිස් වේගවත් ගමනක් බලාපොරොත්තු වෙනවා. ඇතැම් අන්තවාදී පිරිස් වේගවත් කඩිනම් විසඳුම් බලාපොරොත්තු වෙනවා. ඇතැම් අන්තවාදී පිරිස් ඉතාමත් කෙටිකාලීන විසඳුම් බලාපොරොත්තු වෙනවා. නමුත් අවුරුදු 30කට ආසන්න කාලයක් යුද්ධයක් තිබුණු රටක් විදිහට රට අභ්‍යන්තරයේ ජනතාවගේ බෙදීම් ඇති වී තිබෙන රටක් විදිහට රට තුල ජනතාවගේ සමගිය ඇති කරලා ඒ සමගිය තුල සහෝදරත්වය ගොඩනගලා අවිශ්වාසය සැකය බිය වෛරය ක්‍රෝධය ඒ සියල්ල ඉවත් කරලා මගේ ආදරණීය රටත් මගේ ආදරණීය ජනතාවත් මගේ ගෞරවනීය මාතෘභූමියත් ගොඩනගන්නට ශක්තිමත් කරන්නට සමෘද්ධිමත් ආර්ථිකයක් කරා ගොස් ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදිහට ඉදිරියට ගෙන යන්නට ඔබ සියලු දෙනාගේම ගෞරවනීය සහයෝගය ඉල්ලා සිටිනවා. ඒ නිසයි මා මෙහිදී ඉතා පැහැදිලිව කියන්නේ අපි සෙමින් යන සාර්ථක ගමනක් සඳහා අපිට අවශ්‍ය කාර්මික සහයෝගය ලබා දෙන්න කියා. වේගවත් ගමනක් අනතුරු සහිතයි කියන එක අපි සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා ඇතැම් අන්තවාදී කොටස්වල ඔවුන් බලාපොරොත්තු වන වේගවත් ලෙස කඩිනම් ලෙස ක්ෂණික ලෙස විසඳුම් දීමේ අසීරුතාවයන් මුළුමහත් සමාජය තුළ තිබෙන්නා වූ සංකීර්ණ ස්වභාවය සමග ඔබ ගෞරවනීය ලෙස සෑම කෙනෙක්ම පිළිගනු ඇතැයි මා විශ්වාස කරනවා. ඒ නිසා මගේ රට තුළ නැවත යුද්ධයක් ඇති නොවන්නට
මගේ රට තුල සියලු ජාතීන් අතර සමගියක් ඇතිවන්නට මගේ රට තුල සියලු ජනවර්ග කොටස් තුල සහෝදරයක් සහෝදරත්වයක් ඇතිවන්නට මගේ රට තුල සියලු ආගම් සියලු භාෂාවන් කතා කරන සියලු දෙනාම එකම සහෝදරත්වයකින් බැඳි රටක් ලෙස සියලු දෙනාව ඉදිරියට ගෙන යන්නට මගේ රජය ගෙන යන වැඩපිළිවෙලට ගෞරවනීය සජ්ජාතීන්ගේ සංවිධානයත් ඒ වගේම ලෝකයේ සියලුම රාජ්‍යයන්හි සහයෝගයත් මා ඉතාමත්ම ගෞරවනීය ලෙස බලාපොරොත්තු වෙනවා ආර්ථික සමෘද්ධියක් ඇති කරමින් යහපත් සමාජයක් ගොඩනගමින් ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කරමින් මගේ රට තුල නැවත යුද්ධයක් ඇති නොවන ලෙස කටයුතු කරමින් ලෝකයේ සමෘද්ධිමත් ආර්ථිකයක් සමග විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ තුල ආදර්ශමත් රටක් විදිහට මගේ රට ඉදිරියට යන්නට ඔබ සියලු දෙනාගේම ගෞරවනීය සහයෝගය ඉල්ලා සිටිමින් ගරු සභාපතිතුමනි ඔබතුමාටත් නව මහලේකම්තුමාටත් සුබ පතමින් ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරනවා ස්තුතියි තෙරුවන් සරණයි